පුතේ සමායෝජනය කියලා කියන්නේ මොකද්ද කියලා අහනවා. දැන් ඔන්න අපි සමායෝජනය කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. ඉස්සෙල්ලා අර්ථ දැක්වීම කියවගෙන යන් ඔන්න ඔහේ. අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට අනුකූලව දේහ ක්‍රියාකාරීත්වයේ හැඩගැසීමේ ක්‍රියාවලිය සමායෝජනයේ ලෙස හැඳින්වේ. මේ බාහිර පරිසරයේ හෝ මේ බාහිර පරිසරයේ හෝ ඔයාගේ අභ්‍යන්තර පරිසරයේ හෝ මොනවා හරි වෙනස් වීම් වෙනවා නම් ඒ වෙනස් වීම් වලට ඔයා ප්‍රතිචාර දක්වන්න ඕන. අන්නේ ප්‍රතිචාර දක්වන්න දේහය හැඩගස්වන ආනේකට කියනවා පුතේ සමායෝජනය කියලා. සමායෝජනය කියලා. ඕක නිකන් මෙහෙම කියන්න. දැන් බාහිර පරිසරයෙන් හෝ අභ්‍යන්තර පරිසරයෙන් ඔයාට උත්තේජනවා. උත්තේජනවා. ඒවට ඔයා ප්‍රතිචාර දක්වන්න ඕන. ප්‍රතිචාර දක්වනවා. මේ උත්තේජය ලැබුණු මොහොතේ සිට ප්‍රතිචාරය දක්වන මොහොත දක්වා ඔයාගේ දේහය ඒ සඳහා සූදානම් වෙනවා. සූදානම් කරනවා. මේ ඔයාගේ දේහය විවිධ අවයව අතර සම්බන්ධීකරණයක් නැති වෙනවා. සම්බන්ධතා ඇති වෙනවා. මෙන්න මේ සම්බන්ධතා වලට තමයි අපි කියන්නේ පුතේ සමායෝජනය කියලා. සමායෝජනය කියලා. දැන් සරල උදාහරණයක්. සරල උදාහරණයක් කිව්වොත් එහෙම. දැන් ඔයා පාරේ යනවා. ඔයාට අත්පුඩි හඬක් ඇහෙනවා. ඒක තමයි හඬ නේ. අත්පුඩි හඬ ඇසීම උත්තේජය. ප්‍රතිචාරය ඔයා හැරලා බලන එක. එනං අන්න හඬ ඇහෙනවා. දැන් කොහෙටද ඇහෙන්නේ? ඇහෙන්නේ කනට. දැන් මේක කනට ඇහෙනවා කියලා කියන්නේ කණෙන් ගිහිල්ලා ඉවරලා නේ ශ්‍රවණ ස්නායු ඔස්සේ මොළයේ ශබ්දයේ සම්බන්ධ ප්‍රදේශයට යනවා. ශබ්දයේ සම්බන්ධ ප්‍රදේශයට යන්න ඕන. රයිට්. එතනට ගියාට පස්සේ එතන ඩේටාබේස් එක තියෙනවා. චෙක් කරලා බලනවා මොකද්ද මේ හඬ? ඔය අත්පුඩි හඬක් නේ කියලා චෙක් කරගන්නවා. රයිට්. ඊළඟට ඔයා ප්‍රතිචාරය දක්වන්න ඕන. ප්‍රතිචාරය මොකද්ද? හැරිලා බලන එක. එහෙනම් මේ බෙල්ලට පණිවිඩයක් යන්න ඕන. බෙල්ලට කියලා කියන්නේ බෙල්ලේ තියෙන පේශි වලට. ඒ කියන්නේ කාරකයට පණිවිඩයක් යන්න ඕන. දැන් ඕක සංකෝචනය කරලා හැරිලා බලන්න කියලා ඔන්න එතකොට හැරිලා බලනවා. දැන් බලන්න උත්තේජය ලැබුණු මොහොතේ සිට ප්‍රතිචාරය දක්වන ප්‍රතිචාරය දැක්වීම දක්වා ඔයාගේ දේහය තුළ විවිධ අවයව අතර සම්බන්ධීකරණයක් ඇති වුණා නේද? කන තිබ්බා මේ වැඩේට. කන හවුල් වුණා. මොළය හවුල් වුණා. මෙතන තියෙන පේශි හවුල් වුණා. අන්න බලන්නකෝ ඒ ඔක්කොම එකට එකතු වුණාම ප්‍රතිචාරය දක්වුවා. එහෙනම් පුතේ මේ බාහිර පරිසරයෙන් හරි අභ්‍යන්තර පරිසරයෙන් හරි ඔයාට එන උත්තේජවලට ඔයා ප්‍රතිචාර දක්වනකොට දේහය තුළ විවිධ අවයව අතර සම්බන්ධීකරණයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දේහ ක්‍රියාකාරීත්වයට ඒ ප්‍රතිචාර දක්වන්න ඒ දේහය හැඩගස්වන තුර විවිධ අවයව අතර සම්බන්ධීකරණයක් සිද්ධ කරන්න ඕන. ඉතින් ඒකට කියනවා සමායෝජනය කියලා.